ජේසුපිහිටයි ශ්‍රීලාංකේ කිතුනු මාධ්‍ය වංශ කතා ඉතිහාසයේ සොඳුරු දේව දූතයා වර්බුම් ටීවී අදත් සූදානම් කිතුලොව සතියක විමසුම කිතුනු තතු ආරම්භ කරන්නට කිතුනු තතු සමගින් මම චතුර පෙරේරා ප්‍රථම නවදහනීය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත කාන්තාන සාන්ත සෙබස්තියන් විදුහලේ සියවස් ජුබිලි සැමරුම සමාප්ත වෙයි දම්දුතු නිවහන ආසිරි ගන්වයි අගරතගුරු පදවි ප්‍රථම තරුණ වැඩසටහන සුදුවැල්ල මීසමේදී පවත්වයි වන්දනීය කාලෝ එකියුටිස්තුමන් බාකියවරයට ඔසවයි दरुवन के जीवित हेडगस्वन शुद्धु स्थानीय पासल बवतन दिमापियन सा गुरु भवतुंट ए शुद्धु वगकीम पेवरन बवतन दरुवन के जीवित आलोकमत कर समाजेट प्रयोजनवात अन्यान गेन सीतन एम जीवित बबलवन दरु परपुराक भीकिरीम दिमापियन मेन्म गुरु भवतुंगे देव युतुकमाक बव अगरद गुरु हिमिपानान प्रकाश करनु लेबुआ කඳාන සාන්ත සෙබස්තියන් මහා විදුහලේ සියවත් සමාප්තිය සනිටුහන් කරමින් මහෞත්තම දෙවිපියාණන්ට ප්‍රතිපිතීමේ දේව මෙහෙයක් සහ ජුබිලි උත්සවයක් පැවැත්වුවා. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වුවා. විදුහලට පිවිසෙන ප්‍රධාන දොරටුව අසල ඉදිකර තිබූ ශුදෝ සෙබස්තියන් මුනිදුන්ගේ ප්‍රතිමාවක් නිරාවරණය කර ආසිරි ගැන්වීමෙන් පසු රටට සාමය පතා පරවියන් අහසට මුදා හරිනු ලැබුවා. අනතුරුව විදුහල් පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ විශේෂ පීඨිකාවක් මත දිව්‍ය පූජාව අග්‍රදගුරු හිමිපාණන් විසින් ඔප්පු කරනු ලැබුවා. දිව්‍ය පූජාවේදී දේශනා කරමින් අග්‍රදගුරු හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ ආගම සහ අධ්‍යාපනය අතර ඇත්තේ ගැඹුරු බැඳීමක් බවත් පාසල් පද්ධතිය ශක්තිමත් ලෙස ආරක්ෂා කොට දහමට ලැබි දැහැමි දරු පරපුරක් ගොඩනැගීමේ වගකීම ආගමික උතුමන්ලාගේ සහ බලධාරීන්ගේ ද යුතුකම බව අවධාරණය කරනු ලැබුවා. ජුබිලි වර්ෂයේ සමාප්තිය අග්‍රදගුරු හිමිපාණන් විසින් නිවේදනය කළ අතර ගුරු දින සැමරීම සංකේතවත් කරමින් විදුහල්පති ගරු සුදත් හේමන්ත ප්‍රනාන්දු පියතුමා අග්‍රදගුරු හිමිපාණන් විසින් අගයනු ලැබුවා. ඉන් අනතුරුව ගුරු මණ්ඩලය විසින් විදුහල්පති ගරු පියතුමා නමදිනු ලැබුවා. මෙම අවස්ථාවට කතෝලික අධ්‍යාපන පිළිබඳ ජාතික අධ්‍යක්ෂ සහ අග්‍රදගුරු පදවි අධ්‍යාපන අධ්‍යක්ෂ ගරු ගැමුණු ඩයස් පියතුමා ඇතුළු ආදි ශිෂ්‍ය ගරු පියතුමන්ලා රැසක් සහභාගී වී සිටියා. මේ අතර විදුහලේ ආදි ශිෂ්‍ය මැල්සිරිපුර උමන්දාව මහා විහාර ආශ්‍රමණී පූජ්‍ය ගම්පහ ධම්මවිජය භික්ෂූන් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටීම විශේෂත්වයක් වූවා. ලෝක ධර්ම දූත ළමා සමාජයට වසර 175ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඊට සමගාමීව හිඟුරක්කඩ ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර දිලිඳු පවුලකට පිරිනැමීම පසුගියදා වැව්බැඳි රාජ්‍යයේ එනේරණන් අතින් සිදු කරනු ලැබුවා. ජීවත් වීමට තරම් සුදුසු තත්වයක නොතිබූ අබලන් නිවසක සිය ජීවිතය ගත කළ අනුරාධපුර පදවියේ හිඟුරක්කඩ මේසමේ දියබෙදුම ප්‍රදේශයේ දිනිඳු පවුලක් සඳහා මෙම නිවස ඉදිකර තිබෙනවා. මෙම නිවස ආසිරි ගන්වා විවෘත කිරීම අනුරාධපුර රදගුරු අතිඋතුම් නෝබර්ට් අන්ද්‍රාදේ හිමිපාණන් විසින් සිදු කරනු ලැබුවා. කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මග පෙන්වීම මත ශ්‍රී ලංකාවේ හිටපු වතිකාන අපෝස්තුලික තානාපති අතිඋතුම් පියර එවෙන්ටෝ හිමිපාණන්ගේ ආශිර්වාදයෙන් ශුද්ධාසනීය ධර්මදූත සංගම් ජාතික අධ්‍යක්ෂ අතිගරු බැසිල් රොහාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදින් වහන්සේ විසින් මෙම කාර්යය සිදු කරනු ලැබුවා. දම්දුතු නිවහන නම් මෙම නිවස ඉදිකිරීම සඳහා ධර්මදූත ළමා සමාජ දරුවන් දිනපතා ඉතිරි කළ තම කැටවල තිබූ මුදල්ද විශේෂිත කොඩියක් විකිණීමෙන්ද අවශ්‍ය පිරිවැයට උදව් වී තිබෙනවා. හිඟුරක්ගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් මීට ශ්‍රමදායකත්වය ලබා දුන් අතර නිවහන ආසිරි ගැන්වීමෙන් පසු රදගුරු හිමිපාණන් දේශනා කරමින් ප්‍රකාශ කර සිටියේ ධර්මදූත ළමා සමාජ දරුවන්ගේ ශක්තිය කොතෙක්දයි මින් වටහා ගත හැකි බවයි. මෙම අවස්ථාවට ධර්මදූත ළමා සමාජ පදවි අධ්‍යක්ෂ පියතුමන්ලා අනුරාධපුර පදවියේ ගරු පියතුමන් මෙන්ම නිවහන බාරගත් පවුලේ අය සහ ප්‍රදේශවාසීන් එක් වී සිටියා. දිලිදුකම වෘතශුද්ධිය හා කීකරුකමේ වේදයන් සිය ජීවිත මග ලෙස තෝරාගෙන තම දිව්‍ය පුරාම දෙවියන් වහන්සේට සහ උන්වහන්සේගේ දහමට පුද කර ලෞකික දිවියින් මිදී ලෝකෝත්තර දිවියට සතුටින් පියනගෙන ෆ්‍රැන්සිස්කන් නිකායේ පියතුමන්ලාහට ජයල පූර්ණෝදය ආයතනය පසුගියදා බහර දෙනු ලැබුවා.
මෙරට ෆ්‍රැන්සිස්කන් නිකායේ ගරු පියතුමන්ලා හට බාර දෙනු ලැබූ මෙම ආයතනය TOR ෆ්‍රැන්සිස්කන් ආයතනය නමින් නම් කළා. මෙලෙස ආයතනයේ නිල වශයෙන් බාර දීම සහ ආසරිකන්වා විවෘත කිරීම කොළඹ අගරතුකුරු පදවි සහායක රතුකුරු අධිවතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් විසින් සිදු කරනු ලැබුව අතර සමරූ පළකේ නිරාවරණයද උන්වහන්සේගේ සුරතින් සිදු වුණා. මේ වෙනුවෙන් එම ආයතනයේදී සිදු කරනු ලැබූ දිව්‍ය පූජාව අගරතුකුරු සහායක රතුකුරු හිමිපාණන් විසින් ඔප්පු කළ අතර එම අවස්ථාවේදී දේශනා කරමින් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ සිය උත්සාහයෙන් නැගී සිටීමට නොහැකි අසරණ දුගී දුප්පත් අයට පිහිටවීම සහ ඔවුන්ට උදව් උපකාර කිරීම මෙන්ම ඔවුන්ව අපගේ සොයුරි සොයුරියන්සේ සලකා කටයුතු කිරීම කිතුණු අපගේ පරම යුතුයකමක් බවයි. පෑරුණු සහ තැලුණු සිත් ඇති අයව සූපත් කිරීම මහෝත්තම දෙවිපියනන් අපගෙන් බලාපොරොත්තු වන බවද අප ඊට අනුගතව කටයුතු කළ යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවා. දරිද්‍රතාවයෙන් පසුවන අයට උපකාර කිරීම සහ එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම සමාජ සේවා රැසක් සිදු කිරීමේ අරමුණින් මෙම ආයතනය ක්‍රියාත්මක වීමට නියමිතයි. නුවරඑළිය මස්කැලිය අභිනවයෙන් ඉදිකල නව දේවස්ථානය මහනුවර රදගුරු හිමිපාණන් විසින් ආශිර්වාදන්වා විවෘත කර දේව ජනතාවගේ බාරකාරත්වයට පසුගියදා පවරා දෙනු ලැබුවා. මෙම දෙවමැදුර ඉදිකිරීම සඳහා එවකට මස්කැලිය මීසමේ හිටපු ගරු රෝහණ සුගත් පියතුමා ප්‍රදේශවාසීන්ගෙන් සහ පරිත්‍යාගශීලීන්ගේ ආධාරය ඇතිව සම්පූර්ණත්වයට පත් කර තිබෙනවා. විශාල කතෝලික දේව ජනතාවක් ජීවත් වන මෙම ප්‍රදේශයේ අඩුවක්ව පැවති දේවස්ථානයේ ආශිර්වාදයන් වීම මහනුවර රදගුරු අති උතුම් වියානේ ප්‍රනාන්දු හිමිපාණන් විසින් සිදු කරනු ලැබුවා. වත්මන් මීසම් සේවක ගරු ග්‍රේබියර් ගුණසේකර සහ සහායක මීසම් සේවක ගරු ජෝන් ස්ටීවන් පියතුමල්ලා ප්‍රදේශීය දේව ජනතාව හා එක්ව මෙම අවස්ථාව සංවිධානය කරනු ලැබුවා. දේවස්ථානයේ මීසම් සංඝයාක් බවට පත් කර යහපත් එඬේරාණන්ගේ ශුද්ධෝ නාමයට කැප කරමින් මහනුවර පදවි එඬේරාණන් විසින් ප්‍රථම දිව්‍ය පූජා යාගය ඔප්පු කරනු ලැබුවා. යහපත් එඬේරාණන් වෙත අපගේ නිරන්තර යාඥා ඔප්පු කිරීමටත් අප සුවපත් වන බව පැහැදිලි කළා. රදගුරු හිමිපාණන් නව දෙව් මැදුර ගොඩ නැගීමට දායක වූ සැමට ස්තුතිය පුද කළා. කතෝලික සභාව තුල වූ තරුණ සමಿತಿ නගා සිටුවා ඒ තුලින් තරුණ තරුණියන්ගේ නායකත්වයේ වර්ධනය කිරීමේ අරමුණින් තරුණ කටයුතු පිළිබඳ ජාතික අධ්‍යක්ෂ පියතුමා විසින් වැඩසටහන් රැසක් සිදු කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. මෙම වැඩසටහන් මාලාවේ කොළඹ අගරතුකුරු පදවියේ පළමු වැඩසටහන ලෙස ජායල තුඩැල්ල මිසමේ සුදුවැල්ල සංඝයේ තරුණ තරුණියන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් පැවැත්වුවා. තරුණ කටයුතු පිළිබඳ ජාතික අධ්‍යක්ෂ සහ අගරදුගුරු පදවි තරුණ කටයුතු අධ්‍යක්ෂ ගරු මැල්කම් පෙරේරා පියතුමාගේ මග පෙන්වීම සහ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය කළා. පූර්ණත්වයේ කර යන තේමාව අරමුණු කරගනිමින් ගීත භවනාවකින් මෙය ආරම්භ කළ අතර තරුණ තරුණියන් 50 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූවා. දිනක් පුරාවට පැවැත් වූ මේ තුලින් ඔවුන්ට ඉවසීම, එකමුතුකම, නායකත්වය, ඇහුම්කම් දීම සහ කීකරුකම වැනි ගුණාංග මත පිහිටා කටයුතු කරන ආකාරය පිළිබඳ දේශනා මෙන්ම ක්‍රියාකාරකම් සිදු කරනු ලැබුවා. මෙහිදී කුඩා කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කිරීමද සිදු කළා. රට වසා දමා තිබූ පසුගිය කාලයේදී ජනතාව ගෙවතු වගාවට යොමු වීම තුළින් අර්බුදකාරී අවස්ථාවලදී ආහාර අවශ්‍යතාවය සපුරාගත් ආකාරය පිළිබඳ ලබාතුන් ආදර්ශය මෙහිදී ඇගීමට ලක් කළා. එම වටිනා සංකල්පයේ ඉදිරියටත් ගෙන යාමට රුකුලක් ලෙස අඹපැල සහ කොස්පැල රෝපණය කිරීමේ වැඩසටහනක්ද මීට ඇතුළත් කර තිබුණා. මෙදින තුඩැල්ල මීසමේ සුදුවැල්ල සංඝයේ තරුණ සමිතියද ස්ථාපිත කළ අතර මෙම වැඩසටහන මෙහෙවීම සඳහා විද්වතුන්ගේ සම්පත්තායකත්වයද ලබා ගත්තා. දේවස්ථානයේ උතුම් කොට සහ ගරු කොට සලකන්නාක් මෙන් අපගේ ශරීරයේද උතුම් කොට සලකමින් එය ආරක්ෂා කර පවත්වා ගත යුතු බව ගල්ගමුව ශුදු ජුසේවාස් ජාතික සිද්ධස්ථාන පාලක පියතුමා ඇහැට වැවදී ප්‍රකාශ කළා. බන්ධනාගාර සහභාගීත්ව වැඩසටහන අනුග්‍රහයෙන් කුරුණෑගල ගල්ගමුව ඇහැට වැව කිත්තු සෙවන දේවස්ථානය මගින් සංවිධානය කළ මෙම වැඩසටහනේ තේමා වූයේ බන්ධනාගාර ගතවීමෙන් වලකිමු යන්නයි. මෙහිදී වර්තමාන තරුණ පරපුරට වේසනයක් වී ඇති මද්‍රව්‍ය භීතිකාව ගැන දැනුවත් වීම සිදු කළා. මෙම වැඩසටහන සඳහා ගල්ගමුව ශුද්ධ වූ ජුසේවාස් ජාතික සිද්ධස්ථාන පාලක ගරු ඇලෙක්ස් ජානක පියතුමා ඇතුළු ප්‍රදේශයේ ආගමික නායකින් මීට සහභාගී වී සිටියා. දිනක් පුරා පැවති මෙම වැඩසටහන
වැඩසටහන බන්ධනාගාර සහභාගීත්ව වැඩසටහනේ සම්බන්ධීකාරක නාමල් රණසිංහ මහතා විසින් සංවිධානය කළ අතර එතුමන් මේ සම්බන්ධයෙන් ගැඹුරින් කරුණු පැහැදිලි කරමින් වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. ඊට එක් වූ ආගමික නායකින් මෙන්ම සම්පත්දායකින්ද දේශන පවත්වනු ලැබුවා. ගල්ගමුව කිතුසෙවණ දේවස්ථානයේ ගරු ගාමිණී උඩලවෙල පියතුමා, ගල්ගමුව පොලිස් ස්ථානාධිපතිතුමා, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ බන්ධනාගාරගත වූවන්ගේ ඥාතීන් සහ ප්‍රදේශයේ ප්‍රජාමූල සංවිධානවල සමාජික සමාජිකාවන්ද එක් වී සිටියා. ලෝකේ රටවල් රැසක දේවසේවයේ සිදු කරන සුභාරංචියේ රාජදූතයන්ගේ නිකායේ සහෝදරතුන් කොට ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට වස්ත්‍ර පැළඳවීම පසුගියදා සිදු කළා. මෙම නිකායට අප රට තුලින් බිහි වූ ප්‍රථම සහෝදරතුමා ලෙස උන්වහන්සේ කිතුණු ඉතිහාසයට එක්වනවා. Herald of the Gospel නමින් හැඳින්වෙන මෙම නිකායේ ශ්‍රී ලංකේ ප්‍රථම සහෝදරතුමා වන ගරු ෂෙහාන් චතුරංග සිල්වා සහෝදරතුමන් හට ප්‍රථම වස්ත්‍ර පැළඳවීම ආඩියම්බලම ශුද්ධ වූ ජපමාල දේවමාතා දේවස්ථානයේ පුදසුන අභිහසදී සිදු කළා. බ්‍රසීලයේ පිහිටි නිකායේ ප්‍රධාන ආරාමයේදී පමණක් මෙතෙක් කල වස්ත්‍ර පැළඳීම සිදු කළ අතර COVID-19 ගෝලීය වසංගතය හමුවේ ප්‍රධාන ආරාමයෙන් පිට ගරු සහෝදරතුමන් හට මෙලෙස වස්ත්‍ර පැළඳවීම සිදු කර තිබෙනවා. මේ වෙනුවෙන් පැවැත්වූ දිවි පූජාගය ආණියම්බලම මීසම් සේවක ගරු රුවන් රීඩ් ලියනගේ පියතුමා විසින් ඔප්පු කරනු ලැබුවා. දිවි පූජාවේදී දේශනා කරමින් ගරු පියතුමා ප්‍රකාශ කර සිටියේ ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය අපතුලට ලබාගෙන ඒ අනුව ජීවත් වෙමින් එම පණිවුඩය අන් අයටද බෙදා දීමට කිතුණු අප කැඳවීමක් ලබා ඇති බවයි. වැඩිදුරටත් දේශනා කළ ගරු පියතුමා මෙසේද ප්‍රකාශ කරනු ලැබුවා. බෞතිස්මයේ තුල ක්‍රිස්තු භක්තිකයන් වෙන අපි හැම කෙනෙක්ම අපි ලබන ප්‍රධානතම කැඳවීම ක්‍රිස්තුස් වහන්සේව දැරීමයි. අද ඔබ තවත් විශේෂ ආකාරයකින් ඒ කැඳවීම තවත් ඉදිරියට අරගෙන ගිහිල්ලා ඔබ ඔබේ මුළු ජීවිතයේම දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප කරන්නට ගන්න පියවරක් හැටියටයි මේ අවස්ථාවට අද අපි ඇවිල්ලා ඉන්නේ. අද ජපමාල මාතාවන්ගේ මංගල්‍ය සමරන දිනම ඒ වගේම අද දිනට නියමිත සුදෝසු මහරජයේ තුල මරියාමන්ට ක්‍රිස්තුස් වහන්සේව තෑගි කරන මේ දවසේ දෙවියන් වහන්සේ ඔබට තෑගි කරන්නේ ඒ ක්‍රිස්තුස් වහන්සේවමයි. මෙම දිවි පූජාව අවස්ථාවේදී සඳුන් ප්‍රනාන්දු සහ සහන් ප්‍රනාන්දු යන තරුණයන් දෙදෙනා දේවමාතාවන් වහන්සේට තම දිව්‍ය කැප කිරීම සිදු කෙරුණා. සුභාරංචියේ රාජ්‍ය දූතකීන්ගේ නිකායේ ශ්‍රේෂ්ඨාධිපති ගරු සහෝදරතුමන් ඇතුළු වස්ත්‍ර පැළඳීම සිදු කළ ගරු සහෝදරතුමන්ගේ සහ නිකායට ඇතුළු වූ තරුණයන් දෙදෙනාගේ දෙමාපියන් සහ පවුලේ අය පමණක් මෙම දිවි පූජාවට සහභාගී වී සිටියා. රටපුරා කිතුණු තතු කෙටියෙන් ඔබ වෙත ගෙන එන කිතුණු තතු ලුහුණින් විශේෂාංගය දැන්. සීතාවක වගමීසමේ වැලිකන්න ශුදෝ ජපමාල දේවමාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව වැලිකන්න මන්සන්දියේ සාන්ත අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාව ස්ථාපිත කරනු ලැබුවා. මෙම ප්‍රතිමාව නිරාවරණය කර ආසිරි ගැන්වීම වගමීසම් සේවක ගරු ටිරෝන් අජිත් පියතුමා විසින් සිදු කළා. මීසම් වාසී සදහවතු කුහට ලද මෙම ප්‍රතිමාව ස්ථාපිත කිරීම සඳහා ඉඩම ග්‍රාමවාසී කිතුණුවෙකු විසින් ලබා දුන්නා. පසුගියදා භාග්‍යවරට ඔසවනු ලැබූ භාග්‍යවත් කාලෝ ඇකියුටිස්තුමන්ගේ ප්‍රතිමාවක් ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට දංකොටුව දොන් බොස්කෝ දෙව්සත්තලේ ස්ථාපිත කරනු ලැබුවා. දෙවිපියාණන් කෙරෙහි දැඩි භක්තියක් තිබූ මෙතුමන් 2006 වර්ෂයේ ඔක්තෝබර් මාස 12 වන දින ලියුකේමියා රෝගය වැළඳීමෙන් ස්වර්ගස්ථ වූවා. රටපුරා දේවස්ථානවල සිදුණු විශේෂ මංගල්‍යයන් පිළිබඳ තතු ඔබට කියන දෙව්විමනේ මංගල සිරි විශේෂාංගය දැන්. බදුල්ල පදවියේ බිබිල මිසමේ ශුද්ධෝ පවුලේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පසුකීදා පැවැත්වුවා. මෙම මංගල මහා දිවි පූජාව හිටපු මිසම් සේවකගරු ලසන්ත පියතුමා විසින් ඔප්පු කළ අතර දිවි පූජාව මිසම් සේවකගරු ජුඩ් රොෂාන්ත ප්‍රනාන්දු පියතුමාගේ මග පෙන්වීම මත මිසම් ධර්ම සේවා සභාව විසින් සංවිධානය කළා. මෙම අවස්ථාවට මිසම් වාසී දේව ජනතාව සුළු පිරිසක් සහභාගී වී සිටියා.
වත්තල හේකිත්ත සුදුහු ලාසර ස්මෘදුන්ගේ දේවස්ථානයේ 140 වන වාර්ෂික මංගල්‍ය පැවැත්වුවා. පිරිපුන් නව අධ්‍යාත්මික ජීවිතය යන තේමාව යටතේ නුවාන මෙහෙයන් සහ පෙරදින සන්ධ්‍යා මෙහෙය මීසම් සේවකකරු දිනේෂ් පියතුමා විසින් ඔප්පු කළ අතර පසුදින මංගල මහා දිව්‍ය පූජාව මීසම් පුත් විරාජ් පියතුමා විසින් ඔප්පු කරනු ලැබුවා. මේ සඳහා මීසම් වාසී දේවචරතාව සහභාගී වී සිටියා. महानूर पदविये पेरादेनिय पेनिदेनिय शांत तेरेसा मुनिश्वरियगे देवस्थाने अनु एक्पन वार्षिक मंगल्य पसुगेदा पवत्तुवा पेरदिन संध्यामेह वत्तेकम मीसम सेवक करु नंदन मनतुंग पीतुमा विसिन्नोप्पु कला पसुदिन मंगल महा दिव्य पूजाव महानूर रदगुरु अतिउतुम जोसेफ व्यानी प्रणांदु हिमिपानन विसिन ओप्पु कलातर देशना करमिन रदगुरु हिमिपानन प्रकाश कर सिटिये शांत तेरेसा मुनिश्वरिय देव आदरेन जीवत्वीमट वरम लबु आत्मीय ලෙවිම සඳහා ජීවතු එකම මුනිවරිය බවයි මිසම් සේවකකරු ලෙස්ලි පෙරේරා පියතුමා මිසම් වාසීන් සමග එක්ව මෙම මංගල මහා දිව්‍ය පූජාව සංවිධානය කරනු ලැබුවා. ගුරු පැවිලි දිසා වග වැලිකන්න සුදුහු ජපමාල දේවමාතා දේවස්ථානයේ 143 වන වාර්ෂික මංගල්‍ය පසුගියදා පැවැත්වුවා. හල්කසේන දිව්‍ය සත් ප්‍රසාද නිකායේ දේවසත්තලේ අධ්‍යක්ෂ කරු සාගර ජයමාන්න පියතුමා සහ කරු ජූට් පියතුමා විසින් ජනතාව නුවාන මෙහෙයන් මගින් අධ්‍යාත්මිකව පෝෂණය කළ අතර මීගමුව ශාන්ත ජෝෂප් විදුහල් උප අධිවරු කරු සජිත් අරුණ පියතුමා පෙරදින සන්ධ්‍යා මෙහෙ ඔප්පු කරනු ලැබුවා. මේ සඳහා දහම් ගුරුවරුන් පමණක් සහභාගී වූවා. පසුදින මංගල මහා දිව්‍ය පූජාව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් වග මීසම් සේවක කරු ටිරුන් අජිත් පේතුමා විසින් ඔප්පු කරනු ලැබුවා. महानूर पदवी नावलपीटिय शांत मारिया देवस्थानी विंसेनिद पावला समितिये वार्षिक मंगल्य पेवत्तुवा. मेम मंगल महा दिव्य पूजाव मीसम सेवक करु सिसिल सेवियर पियतुमा विसिन ओप्पु कला अतर देशना करमिन करु पियतुमा प्रकाश कर सिटिये शुद्धोत्तम पियनन्गे एकम अभिप्राय असरणयिंट उपकार किरीम बवत् अपद कितुनुवन वशयेन मीट अनुगत वेमिन कटयुतु कल युतु बवयि. मेम अवस्थावट करु पेविदि सोरियन मेन्म नावलपीटिय मीसमे विंसेनिद पावला समितिये सामाजिक सामाजिकवन सहभागी वी सिटिया. මීගමුව කඳවල සුදුහු වික්ෂෝප දේවමාතා දේවස්ථානයේ මංගල්‍ය පසුගියදා පැවැත්වුවා. හරවත් නුවන් මාලාවකින් දේව ජනතාව දෙනුවත් කිරීමෙන් පසු පෙරදින සන්ධ්‍යා මෙහෙය මීසම් පුත් ගරු අමිල පැතුම් පියතුමා විසින් සිදු කළ අතර පසුදින මංගල මහා දිව්‍ය පූජාව හිටපු මීසම් සහායක ගරු මාරියෝ ක්‍රිෂාන්ත පියතුමා විසින් ඔප්පු කරනු ලැබුවා. මීසම් සේවක ගරු කැනීෂියස් නේරිස් පියතුමා මීසම් ධර්ම සේවා සභාව හා එක්ව මෙම මංගල්‍ය කටයුතු සංවිධානය කරනු ලැබුවා. දනවදාහනිය විදේශ පුවත් වෙත දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් විශාල අර්බුද විසඳාගත හැකි බවත් එය අපට හිමිවන වරප්‍රසාදයක් බව පහදා දෙමින් මත් ඌදුරු නිසා වල්මත් වූ තරුණ තරුණියන් හට කිතුමඟ පහදා දුන් වයස අවුරුදු 15 දී ලියුකේමියා රෝගින් ස්වර්ගස්ත වූ වන්දනීය කාලෝ ඇකියුටිස්තුමන් පසුගිය සෙනසුරාදා අසීසියේදී භාග්‍යවරයට ඔසවනු ලැබුවා. ඉතාලියේ අසීසීහි සාන්ත ෆ්‍රැන්සිස් බැසිලිකාවේදී සාන්තුවරයන්ගේ හේතු සඳහා වූ සභාවේ නායක අතිඋතුම් කාඩිනල් ඇන්ජලෝ බෙකියු හිමිපාණන් විසින් මෙම දිව්‍ය පූජාව ඔප්පු කරනු ලැබුවා. අසීසීයේ අග්‍රදුගුරු අතිඋතුම් ඩොමිනිකෝ සොරන්ටිනේ හිමිපාණන් ප්‍රමුඛ රදුගුරු මණ්ඩලය මෙම දිව්‍ය පූජාව සංවිධානය කරනු ලැබුවා. ඉතාලි සම්භවයක් ඇති දෙමාපිය යුවලකට දාව ලන්ඩනයේදී 1991 මැයි මස 3 වන දින උපත ලැබූ මෙතුමන් 2006 වර්ෂයේ ඔක්තෝබර් මස 12 වන දින මිලාන් අසල මොන්සාහිදී ලියුකේමියා රෝගේ වැළඳී ස්වර්ගස්ත වූවා. වයස අවුරුදු 15 දී මෙලොව හැර ගිය මෙතුමන් දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාරයන් පිළිබඳ ලැයිස්තුගත කරන වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා. මේ තුලින් අග්න්‍යාශයේ දුර්වල විෂමතාවකින් පෙළුණු බ්‍රසීල ජාතික දරුවෙකු සුව කරනු ලැබ තිබෙනවා. මෙම සුවපත් කිරීම ඇගයීමට ලක් කරමින් සාන්තුවර හේතු සඳහා වූ වෛද්‍ය සභාවේ නිර්දේශ මත ශුද්ධෝත්තම පියානන් විසින් පසුගිය පෙබරවාරි මාසයේදී මෙම ප්‍රාතිහාර්ය අනුමත කර තිබෙනවා. ස්වං විනෝදය, හුදකලා වීම සහ හරයක් නොමැති වින්දනය යන උගුල්වලට හසුව පාප පරීක්ෂාවට වැටෙන නූතන තරුණ පරපුරට මෙතුමන් සුද්ධ වූ ආදර්ශයක් බව සුදුතුම් පියානන් ප්‍රකාශ කරනු ලැබුවා. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයට නැඹුරුව නිර්මල ප්‍රීතිය අත්විඳීමට හැකිව
යෞවනයේ පොහසත් කමෙන් කිසිවක් ඉවතට නොගන්නා සාන්තුවර අඹරේ තාරුණ්‍යේ නූතන තරුව දෙවිපියාණන් වෙත පෙමින් බැඳීමට එකම අධිවේගී මාර්ගය දිව්‍ය සත්ප්‍රසාදීය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය ජීවිත වෙත ලබා ගැනීම බව ලොවට සපත කළ අපේ කාලයේ තාක්ෂණවේදියාණන් වූ භාග්‍යවත් කාලෝ ඇකියුටිස් තුමනි අප ලෝකයත් දේව ජනතාවත් උදෙසා දෙවිපියාණන් ඉදිරියේ මැදිහත්කම් කළ මැනව මේ සමගින් අපගේ කිතුණු තතුපුවත් විකාශය අවසන් වනවා. ඔබගේ දේවස්ථානයේ දහම් පාසලේ හෝ ආයතනයේ මෙවැනි පුවත් ඇතනම් මීසම් සේවක පීතුමාගේ හෝ ආයතන අධ්‍යක්ෂ පීතුමාගේ අනුමැතිය ඇතිව news@verbumtv.com යන අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. වැඩි විස්තර සඳහා දුරකථන අංක 011 43 43 463 අමතන්න. නැවතත් සත් දිනකින් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්. ජෙසු පිහිටයි.